අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක එක. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. ට්‍රම්ප්ට වෙඩි, කඩකට තුවාලයි. දෙදහස් හතලිසටෙන් දෙදහස් හැත්ත පහට යන්න හදන ජනපති. අද ආණ්ඩුවක් ඉතන්න ඕනෑ විස්ස පණහ නෙමෙයි විස්ස හැත්ත පහට. හොරු එක්ක ඩීල් නැති සජිත්. හොරු එක්ක මට නම් ඩීල් නැහැ. අන්තිමට රනිල් ටීතුරු වෙන ගැටේ ගැන කියන අනුර. රනිල් ගැටයි එකේ ගැටේ. අද තද වැසි. මුහුද රළු වෙයි. ධීවරයින්ටත් අනතුරු ඇඟවීම්. පොල් වගාවට වින කරන පොල් කුරුමිනි රෝගය. ප්‍රථමයෙන් අවධානය විදෙස් පුවතක් වෙත. අමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ රැලියක් අතරතුරයි. වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ එක් කනකට තුවාල සිදුව තිබෙනවා. ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වූ පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති මැතිවරණ රැලියක් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ප්‍රහාර එල්ලවනවත් සමගම ට්‍රම්ප් බිම දිගා වුණේ මේ ආකාරයටයි. මෙම වෙඩි ප්‍රහාරයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කණ ආසන්නයේ රුධිරයද දක්නට තිබුණා. විදෙස් මාධ්‍ය පවසන පරිදි වෙඩි ප්‍රහාරවලින් ට්‍රම්ප්ගේ කනට තුවාල සිදුව තිබෙනවා. අනතුරුව ආරක්ෂකංශ නිලධාරීන් ට්‍රම්ප් වේදිකාවෙන් ආරක්ෂිතව රැගෙන ගියේ මේ ආකාරයෙනුයි. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළායයි සැක කෙරෙන පුද්ගලයාද ආරක්ෂකංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. එමෙන්ම රැලියට සහභාගි වූ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍යයේ සඳහන්. ඇමරිකානු ඉතිහාසයේ 1963 වසරෙන් පසු ජනාධිපතිවරයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාවද මෙයයි. ඒ රට 35 වන ජනාධිපති ලෙස කටයුතු කළ ජෝන් එෆ් කෙනඩිගේ ඝාතනයෙන් පසුවයි. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ බව කියන පුද්ගලයා වෙඩි තැබීමට පෙර ට්‍රම්ප් සිටි වේදිකාවට අඩි 400ක් පමණ දුරක තිබෙන ගොඩනැගිල්ලක වහලයක් මත නිශ්චලව වැතිර සිටින වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. ඔහු වයස අවුරුදු 20ක තරුණයෙකු බවයි වාර්තා වන්නේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මෙවැනි ප්‍රචණ්ඩත්වයකට ඇමරිකාව තුළ කිසිසේත් ඉඩක් නැති බවයි ඔහු පවසා ඇත්තේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් CX ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. මෙම පුවත සැල වූ විට තමා දැඩි ලෙස කම්පා වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. දේශපාලන ප්‍රචණ්ඩත්වයේ වේදනාව ශ්‍රී ලාංකිකයන් හොඳින් හඳුනන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නීති අප සියලු දෙනා ආරක්ෂා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
ආණ්ඩුවක් ලෙස අවධානය යොමු කළ යුත්තේ වසර 2050 දෙසට නොව 2075 දෙසට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැලපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ගොඩනගන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති වැඩසටහනකදී. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයේ නිදි කළ නවීන පහසුකම් වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරා දීම සිදු වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. සමරුපලකය නිරාවරණය කර අභිනව පිහිනුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා සිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටද එක් වුණා. පිහිනුම් තටාකයේ පිහිටි භූමිය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පවරා දීමද මෙහිදී සිදු කෙරුණා. 2023 වසරේ අපසු උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික හා තිළිණපත් ලබා දීමටද ජනාධිපතිවරයා එක් වූ අතර අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුන් විසින් ජනාධිපති අරමුදලට ලබා දුන් රුපියල් 10,000ක මුදල ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. පාසල් වෙනුවෙන් කතා කරපු ඒ ශිෂ්‍යයා කිව්වා අපිට ඕනේ හොඳ අනාගතයක් කියලා. ගිය අවුරුදු 3-4 දිහා බැලුවාම හොඳ අනාගතයක් ඉල්ලන එක සාධාරණයි. අපේ රට හැම අවුරුද්දෙම අපි ණය ගන්නවා. ඒකට මේ ණය ගෙවන ගමන් දැන් ගෙවන්න තියෙන ණයත් වැඩි වෙනවා. එහෙම කරොත් මිනුර බලාපොරොත්තු වෙන හොඳ අනාගතේ එන්නේ නැහැ. තව අවුරුදු 15කින් මෙතෙන්ටම ආපහු එනවා. මෙතන ආවේ මේ ශිෂ්‍ය නායකයන් සියලු දෙනාම තව අවුරුදු 50ක්වත් ජීවත් වෙන්න පුළුවන්. අද ආණ්ඩුවක් හිතන්න ඕනේ 2050 නෙමෙයි 2075ට. ඒ දුර ටිකක් බලන්න අමාරුයි. ඒත් අපි දීර්ඝ කාලින අනාගතයේ දිහා බලන්න ඕනේ. ආර්ථික විද්‍යාව දැනගන්න පුළුවන්, ලොකෝට කියන්න පුළුවන්, වැඩේ කරගන්න ඕනේ. ඉතින් අපි දැන් බලන්නේ කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරන්න. තියෙන භූමි ප්‍රමාණයෙන් තව බිලියන 2කට 2050 වෙනකොට කෑම දෙන්න තියෙනවා. අපි නවීන තාක්ෂණයේ යොදවලා උපරිම නිෂ්පාදනය ලබාගෙන උපරිම තරඟකාරීත්වය ලබාගෙන ලෝකෙට කෑම දෙන්න ඕනේ. ඉතින් අනාගතයට යන ගමනක් තියෙනවා. අපේ දේශපාලනේ අපි හිතන්නේ අවුරුදු 5ක් කොහොමද බලයට එන්නේ? කොහොමද බලය අල්ලගෙන ඉන්නේ? නැත්තම් කොහොමද බලේ ඉන්න මිනිහ අයින් කරන්නේ? ඊළඟ අවුරුදු 5 තමයි අපි සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා දන්නේ. මේ රටේ අද දළදේශීය නිෂ්පාදනයේ ඩොලර් මිලියන 85යි. මම බැලුවේ 2048 වෙනකොට ඒක ඩොලර් මිලියන 350ක් කරන්න. 4 ගුණයකින් වැඩි කරන්න. ඒක පුද්ගල ආයතනයේ වගේ වැඩි වෙනවනේ. 3000 කියන එක 12000 වෙනවා. ඉතින් බලන්න වෙනස. තමා කිසි දවසක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය බල කරමින් කටයුතු කර නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හොරු සමග තමන්ට ඩීල් නැති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ. ඔහු මේ බව පැවසුවේ කළුතර පැවති ජන රැලියකට එක් වෙමිනුයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අනාගත නායකතුමන්ට සපිරි දේශයක් ඔබ නූපන් පරපුර සරු කරන විසල් උරුමයේ හෙට දවස උදායි රැසේ රටටමයි සජිත්. සජිත් ජනපති කරන සමගි ජනබලවේගයේ බලය ගොඩනගන ජනපෞර කළුතර දිස්ත්‍රික්කයේදී ඊයේ පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙනුයි. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක එක කබ්බෝ දාලා එක එක ලේන්නු දාලා අධිකරණය ළඟට යනවා. ජනාධිපති ධූරයට අවුරුදු 5ද 6ද මොකද කින්ද මන්ද කියලා අහන්න. පොඩි හරි හිලක් සිදුරක් තියෙනවද කියලා බලනවා මේකෙන් ගැලවෙන්න. 2023 වැට් එක ගෙවපු නැති අය ඉන්නවා රුපියල් බිලියන 978ක් ආදායම් බදු ගෙවලා නැහැ. රුපියල් බිලියන 1860ක් ජනාධිපතිතුමාගේ හිතවතුන්ට කැබිනට් ඇමතිවරුන්ගේ හිතවතුන්ට බදු සාන දීලා තියෙනවා රුපියල් බිලියන 972ක්. ඒ කියන්නේ අපේ ආණ්ඩුවට ඇති කරා ගන්න ඕන ආදායම රුපියල් බිලියන 2716ක්. මම නම් කවදාවත් මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ නැගලා එයා වෙනුවෙන් ලයිට් කණු බඩ ගහලා එයා වෙනුවෙන් ගෙන්ගෙඩ ගිහිල්ලා එයා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කාර්යභාරයන් මම නම් කරලා නැහැ. හොරු එක්ක මට නම් ඩීල් නැහැ. මම ඔය තනතුරු බාරගත්තා නම් මට යැපෙන්න වෙන්නේ රට කාපු රට බංකොලොත් කරපු රාජපක්ෂ බහුතරෙන් තමයි. මට ජනාධිපති වෙලා ඉන්න තියෙන්නේ දින 52 කුමන්ත්‍රණය වෙනකොටත් 71 වතාවක් මට කිව්වා අගමැතිකම බාරගන්න. මං කිව්වා නැහැ මම බාරගන්නේ නැහැ. මොකද එදා නියම ජනවරම තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. මම මගේ නායකයාට පිටු පෑවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අමාරුව වැටෙනකොට මට තමයි කිව්වේ අගමැතිකම බාරගන්න කියලා.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොන ගැටේ ගැහුවත් ඡන්දය වළක්වන්න බැරි බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. අවසානයේ ජනාධිපතිවරයා ගසන ගැටවලින් ඉතිරිවන්නේ ඔහුගේ ටයි ගැටේ පමණක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ජාතික ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් ජනරැළිය එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ දඹුල්ල නගරයේදී රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගහනව නේද? මේ ඡන්දේ වළක්වන්න රංගේ බණ්ඩාර ඇවිල්ලා කියන කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දැම්ම කියලා කිව්වා. එතකොට කැබිනට් පත්‍රිකාවක් ආපු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කිව්වා. දැන් බන්දුල ගුණවර්ධන කවුද? කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. රංගේ බණ්ඩාර කවුද? කැබිනට් මණ්ඩලයට පෙර ප්‍රකාශක. තේරුණාද? එපහුවකද පාර්ලිමේන්තුවේ විවාදයක් අරගෙන අපි ඇතිතරම් පෙන්ලා දුන්නා. ඇත්තට රනිල් වික්‍රමසිංහට විවාදය වුණා නම් ඉතින් දැති දාපු එකේ මෝඩකම. ඊළඟ අධිකරණේ නඩුවක් ගියා. නඩුව ගියාට පස්සේ මොකද කරේ ශේෂ්ඨ අධිකරණේ? නඩුව දාන්න එපා කියලා නඩුවක් දාපු කෙනාට ලක්ෂක දඩයක් ගැහුවා. බොරු නඩු ගේන්න එපා කියලා. අර ලේනා කියන මෑන්ට. දැන් ආයෙ නඩුවක් දාලා මට නම් හිතන්නේ ලක්ෂයක් ගාලා හරියන්නේ නැති වී දැන්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැහුවට ඡන්දේ තියෙන එක වළක්වන්න බෑ. අන්තිමේට රනිල් වික්‍රමසිංහට ඉතුරු වෙන ගැටේ මොන ගැටේද? හරිද? රනිල්ට ඕන නම් ඉතුරු වෙයි. රනිල්ගේ ටයි එකේ ගැටේ ඡන්දේ තියෙනවා. මේ 1000ක් වෙන්දා මැතිවරණ කොමිසමට බලේ එනවා. ඒගොල්ලෝ මේ මාසයේ ඇතුළත නාම යෝජනා ගන්න තිනේ තීරණය කරනවා. නාම යෝජනා අරගෙන සති 4කුත් සති 6කුත් අතර ඡන්දේ තියෙනවා. බොහෝ දුරට ඔක්තෝබර් 5 ඡන්දේ සුවර. 2022 වසරේ මුළු ලංකාවෙම මිනිමැරුම් 559ක් සිද්ධ වෙලා තියෙනවා. 2023 මිනිමැරුම් 578ක් සිද්ධ වෙලා තියෙනවා. ඔබ දන්නවද අපේ රටේ අපරාධයක අධිකරණයකින් වර්ධකරු වීමේ සම්භාවිතාවය 6%. දැන් මේ ළඟදී අතුරුගිරිය ප්‍රදේශයේ මහා දවල් T56 අවි 3ක් ගෙනත් මහා දවල් මිනිමැරුම් සුද්ධ කළා. මෙහෙම මිනිස්සු ඇවිල්ලා බලලා යනකොට හිතෙන්නේ අපිට අපේ රටේ පොලිසියක් අවශ්‍යද කියලා. මොකද පොලිසිය අපි නඩත්තු කරන්නේ මහා ජනතාවගේ බදු මුදල් වලින්. මේ විදිහට අපරාධ සිද්ධ වෙනකොට රටකට පොලිස්පතිවරයෙක් අවශ්‍යද? පොලිසිය භාර ඇමතිවරයෙක් අවශ්‍යද? වෙන රටකටම මේ වෙනකොටම ඉල්ලාස්සලා ගිහින් අපි දැනුමෙන් සන්නද්ධව පොහොසත් රටක් ගොඩනගමු. DP Education. අරාබි මුහුද සහ බෙංගාල බුක්ක ආශ්‍රිතව දැවත දෙනුම් දිනතුරු දිවිවර කටයුතුවල යෙදෙන්න එපා කියලා කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ තද සුරංග හේතු වෙනුයි. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බවයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. සක්‍රීය වී ඇති නිරතදිග මෝසම් කාලගුණයේ හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැයට කිලෝමීටර 70-80 දක්වා වූ තද සුළන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවන්ට නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසයි දැනුම් දී ඇත්තේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලටද පැයට කිලෝමීටර 30-40 පමණ තරමක තද සුළන් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු ප්‍රදේශ සඳහා ලබා දීලා තියෙන නිවේදනය අද උදෑසන 7ට කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් අවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-65 දක්වා වැඩි විය හැකි බව තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඒ සමගම ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකාසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලට ඔබ්බෙන් එවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ක් විය හැකි බව වාර්තා කරලා තිබෙන මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන්. සබරගමුව පළාතෙත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. පොල්කුරුමිණි රෝගය හේතුවෙන් ගලිනි බිඳුන වැව පොල් වගා කරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. මේ හේතුවෙන් පොල් අක්කර ගණනාවක් විනාශ වී ඇති බවයි පොල් වගා කරුවන් පවසන්නේ. පොල් වගාවට හානි කරන පොල් කුරුමිණි උවදුර හේතුවෙන් ගලින් බිඳුනු වැව පොල් වගාකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. මේ හේතුවෙන් පොල්ගස් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොල් වගාකරුවන් පවසන්නේ. මෙම උවදුරට තවමත් නිසි විසඳුමක් ලැබී නැති බවයි වාර්තා වන්නේ.
අපි පොර වරන් කපලා බලනකොට 10-15 දිනක ඒක ඇතුලේ. ඉතින් ඔක්කොම මරන්න පුළුවන්ද? නෑනේ, ඒ අනිත් ගහට. ඒක ඉතින් අනිත් ගහට. ඉතින් අනිත් ගහ. ඒක ඊළඟවත්තේ ඊගාවට. ඊළඟවත්තේ ඊගාවට. ඉතින් ඔහොම තමයි. පොල් ගස් ඉතින් අපේ කියන්නේ මේ හැමදේ දසකටම කුරුමිනියෝ මේ රෝගේ බෝ වෙලා තියෙන දැක්. ඉතින් අපි බලධාරීන්ට දැනුවත් කළත් කවුරුත් එන්නේ නැහැ. ඉතින් අපි ලොකු අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා දැන්. බොහොම අමාරුවෙන් තමයි පොල් ගහක් හදාගන්නේ. හදාගන්න ගහත් මෙහෙම කනකොට ඉතින් පොල් කන්ද වෙන්නේ ඉදිරියට ඉතින් අපිට මෙහෙම යනකොට ගස් ඉතින් කපලම අයින් කරනවා කුරුමිනියෝ. අනික් ගස් වලටත් ගියාම තියෙන ගස් ටික රැක ගන්න එපැයි. ගස් 10කට කුරුමිනියෝ මැදින් කාලා ගොබ කඩාගෙන වැටලා පොල් අතු වැටිලා දැන් විනාශ වෙලා තියෙන්නේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ දහවනේ වෙමින් තිබූ මෝටර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ හොරොක් පතාන යාන් ඔය පාලමසලදී මෝටර් රථයේ රියදුරුගේ පාලනයෙන් ගිලිහි පාලමේ ආරක්ෂිත වැටේ ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර තිබෙනවා. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ සත්‍යග්‍රහය 73 වන දිනටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඊයේ ක්‍රියාත්මක වුණා. අමාත්‍යවරයා ජනාධිපතිතුමා එක්ක මේ සතියන්තය තුළ සාකච්ඡාවක් ලබා දෙනවා කිව්වා. ඒ සාකච්ඡාව පිළිබඳවත් අපේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. මේකට සාධාරණ වූ විසඳුමක් ලැබෙනතුරු අපි අඛණ්ඩ වැඩවජනේ සිටින බවට තමයි මේ අවස්ථාවේ කියන්න පුළුවන්. සීෂෙල්ස් මහජන ආරක්ෂක බලකායේ ප්‍රධානි බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් අද දිවයිනට පැමිණියා. ඒ දින අටක නිල සංචාරයක් සඳහායි. ඔහුව පිළිගැනීම සඳහා නාවික අනබාර නිලධාරී කොමදෝරු ප්‍රසාද් ජයසිංහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියා. අන්තර්පාසල්ලේ රග්බි තරගාවලියේ මහනුවර කින්සුඩ් විද්‍යාලයේ සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය ඊයේ පැවැත්වුණා. ඒ මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේදී එම තරගයේදී ලකුණු 30-17 ලෙස වාර්තා කරමින් මහනුවර කින්සුඩ් විද්‍යාලය ජය හිමි කරගත්තා. දීර්ඝ කාලයක සිට මද්රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. ඒ වැලිගම සේනානායක ක්‍රීඩාංගණය අසලදී. එහිදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මද්රව්‍ය සහ රුපියල් 1,05,000 මුදලක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. 58 වන රාජ්‍ය ඔසුසල ගාල්ල හික්කඩුව නගරයේදී අද විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙනුයි. අපේ ප්‍රතිපත්තියේ දිශානුති යොමු වෙලා තියෙන්නේ මේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කරන්න. 1970 දශකයේ අවුරුදු 50ටම ඇරලා තියෙන්නේ ශාඛා 50යි. දැන් අපි මාස 8ට ශාඛා 8ක් ඇරලා තියෙනවා. ඒ නිසා ඒක විශාල ජයග්‍රහණයක්. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sinhalanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.